COVID-19 වෛරසය ආසාදනය වී දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික COVID මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 34ක්. එලෙස මියගිය පුත්කලින් අතරට රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙක්, දෙමළකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක කාන්තාවක් හා රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක කාන්තාවක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1015ක් ලෙසයි. සාමාන්‍යයෙන් දිනකට මොනවා කිව්වත් 20ක් 25ක්වත් මරණ මේ දිනවල වාර්තා වෙනවා. මොකද 2000 ඉක්මවලා රෝගීන් වාර්තා වෙනකොට ඒ අය අතර අඩු අයස් අය ඉතා සුළු ප්‍රතිශතයක් හෝ සිටිනවා. ඒකෙන්ම අපිට පැහැදිලි වෙනවා අඩු අයසේ අය මේ රෝගයේ සංකූලතා ඇතිවීම සහ ඒ හරහා මිය යෑමේ තියෙන හැකියාව අඩු වුණත් ඒකෙන් අදහස් කරන්නේ ඒ අය මරණයට පත් නොවන්නේම නැහැ කියලා. ඒ නිසාම තමයි අපි මේ මොහොතේ ඉතාමත්ම සැලකිල්ලට ගත යුතුයි වයස් භේදයකින් තොරව මේ රෝගයෙන් ආරක්ෂා වීමයි වැදගත් වෙන්නේ. හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රී ග්‍රාම සේවා වසමට අයත් බ්ලින්කි පුනි වතුයායේ බාත් පොට් කොටසේ පදිංචි සිවුතරුමවක් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති 59 හැවිරිදි සිවුතරුමවක් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. අකණ්ඩව දහවන දිනටත් 2000 සීමාව ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් මෙරටින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 2518ක් වන අතර ඉන් පුද්ගලින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින්. ඉතිරි කොවිඩ් රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 391ක්. ගම්පහින් 350ක්, කොළඹින් 333ක්, ගාලෙන් 108ක්, මාතරින් 45ක්, හම්බන්තොටින් 71ක්, කෑගලින් 170ක් හා රත්නපුරින් කොවිඩ් රෝගීන් 63 දෙනෙකු ඊයේ දින වාර්තා වී තිබෙනවා. බදුලෙන් 47ක්, මොනරාගලින් 39ක්, මාතලෙන් 65ක්, මහනුවරින් 89ක් වාර්තා වී ඇති අතර නූරෙලින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 72ක්. අම්පාරෙන් 27ක්, මඩකළපුවෙන් 38ක්, ත්‍රිකුණමලෙන් 24ක්, පොළොන්නරුවෙන් 25ක්, අනුරාධපුරෙන් 179 දෙනෙකුට වාර්තා වී තිබෙනවා. පුත්තලමින් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගලින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 113ක්. මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඊයේ දින එක් කොවිඩ් රෝගියෙකු පමණක් වාර්තා වී ඇති අතර කිරිනොච්චින් 28ක් හා යාපනයෙන් 144 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන් අතරින් දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රදේශවලින් සිය ඉක්ම වූ ආසාදින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් කිතුල්කල බෝට්ලන් විදුල් බලාගාරයේ සේවකීන් 8 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එහි කොටසක් මේ වන විටත් වසා දමා අදාළ රෝගීන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. මීට දින දෙකකට පමණ පෙර වැල්ලම්පිටියේ හන්දියේ මහලු යුවලක් දමා ගොස් තිබූ අතර ඔවුන් ඉංග්‍රීය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි තහවුරු වී ඇත්තේ. අදාළ මහලු යුවල PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී ඔවුන් කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. අදාළ මහලු යුවලට පසුගිය දින කිහිපය තුළ අසල සිටි පිරිස් විසින් කෑම බීම ලබා දී ඇති අතර ඔවුන් නහවා පිරිසිදු කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලින් සොයා නිරෝධායනය සඳහා යොමු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. සමාජයේ මේ මෙහෙම මහමග නම් තමන්ගේ අම්මල තාත්තලා දාලා යන්න එපා. මේක සමාජයේ බහුතරයක් දකින්න සිද්ධියක් නෙවෙයි. බොහොම අල්පයක්. නමුත් මේක අපි කාටවත් හොඳ පාඩමක්. මොකද මේ අම්මයි තාත්තයි කාගේරි දරුවන්ගේ අම්මා කෙනෙක් හා තාත්තා කෙනෙක්. ඒකෝට අපි මේගොල්ලන්ව ආරක්ෂා කරලා ඉස්පිතාලෙට ගෙනිහිල්ලා දැන් සුවකරන එක වෙනයි. නමුත් අපි ඔයගොල්ලන්ට කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ වගේ අම්මල තාත්තලා තව කොතෙකුත් මේ කොච්චරක් ඉන්න සමාජයේ මං දන්නවා බහුතරයක් අය තමන්ගේ දෙමව්පියන්ට පණපක් වැඩි මේ වෙලාවේ ආදරෙයි. නමුත් කිසිම වෙලාවක මේ වගේ අසරණ කරන්න එපා. අම්මල තාත්තලා ඉල්ලීමක් කරන්න මේ වෙලාවේ ආරක්ෂා කරගන්න. නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රෝහල අද දින සිට තාවකාලිකව වසා දැමීමට පියවරගත් බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා සඳහන් කළේ. තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හලකින් කොවිඩ් රෝගීන් 400 දෙනෙකු හමුවීමත් සමග එම කම්හල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව කෑගල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස. වීරසූරිය මහතා පවසනවා.
තංගල්ල නගරයේ රසායනාගාරයක සේවයේ නියුතු සේවකීන් 5 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ රසායනාගාරයේ වසදම ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ බවයි සෞඛ්‍යාංශය ප්‍රකාශ කළේ. මේ අතර නිසි නිරෝධාය නීති අනුගමනය නොකළ පුද්ගලයන් 340 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා නිරෝධාය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 10,413ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 340ක් පමණ ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. බස්නාහිර පළාතෙන් මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 10,413ක් පමණ වෙනවා. ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ සම්බන්ධ අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ජාතික හැඳුනුම්පතේ අංකය සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ 18 වෙනිදා දිනේදී වළංගු වෙන්නේ ඉරට්ටේ සංඛ්‍යා. ඒ අනුව කරන ලද මෙහෙයුමේදී පුද්ගලයන් 9,793 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එෙහිදී හැඳුනුම්පතේ අංක ක්‍රමයට පරිබාහිරව බරපතල ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 99 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දිනේ 19 වෙනිදා දිනේ අදට වළංගු වන්නේ ඔත්තේ සංඛ්‍යා. ඒ අනුව ඔබේ හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා නම් ළඟම තියෙන පාරිභෝගික ස්ථානයට ගමන් කරන්න පුළුවන්. දුර තියෙන පාරිභෝගික ස්ථානයකට නොවේ. ප්‍රතිශක්තිකරණය ගැන ලොකු බලාපොරොත්තුවක් අපි හැමෝගෙම තියෙනවා. හැබැයි අපිට විනයක් තිබුණ නැත්නම් ප්‍රතිශක්තිකරණය ගන්න අපි පෝලිං වල දඟලලා කලබල කරලා ඒ මීටරේ දුරස්ථභාවයේ තියාගත්තේ නැත්නම් අපි මේ රෝගය අපේ ගෙදර ඉන්න ඒ අහිංසක දරුවන්ටත් අහිංසක වැඩිහිටියන්ටත් මේක ගෙනියනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි ඒ පෝලිංක විනයානුකූලව ඉන්නවා. මීටරයක දුරස්ථාවය මීටරයක් හරි මීටර දෙකක් හරි දුරස්ථව ඉන්න කලබල වෙන්න එපා. මොකද ප්‍රතිශක්තිකරණය ගන්න පෝලිමේ ඇහිල්ල රෝගේ බෝ කරගන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම දුන්නත් රෝගේ බෝ වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පෝලිමට ඇහිල්ල රෝගේ බෝ කරගන්න අවශ්‍ය නැහැනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.